ආයුබෝවන්. මම කවුද කියන එක ගැන මං හිතන්නේ වැදගත් වෙන්නේ ලංකාවේ ජනතාවට. මගේ මේ වෙනකොට තියෙන වෘත්තීය පළපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් ආශ්‍රයෙන් දෙන හැඳින්වීමක් මං හිතන විදිහට. මේ වෙනකොට මම දකුණු අප්‍රිකාවේ විට්වෝටර් ස්ට්‍රෑන්ඩ් සරසවියේ අධිවෝල්ටියතා ඉංජිනේරු මහාචාර්යවරයා ලෙස සේවය කරනවා. ඒ අතරෙම මම ESCOM Power Plant Engineering Institute HVAC කියන ආයතනයේ ප්‍රධානියා ලෙසත් සේවය කරනවා. ඒ අතරෙම දකුණු අප්‍රිකාවේ තිබෙන අධිවෝල්ටියතා ඉංජිනේරු මධ්‍යස්ථානයේ Center of Excellence on High Voltage Engineering එහි ප්‍රධානියා ලෙසත් නැත්නම් අධ්‍යක්ෂක ලෙසත් කටයුතු කරනවා. මේ ආයතනයේ මේ දකුණු අප්‍රිකාවේ සේවයට එන්න කලින් මම අවුරුදු 10ක් විතර කාලයක් මැලේසියාවේ පුත්‍රාසරසවියේ විද්‍යුත් ඉංජිනේරු මහාචාර්යවරයා ලෙස සේවය කළා. ඒ වගේම එහි තිබෙන Center of Excellence on Electromagnetics and Lightning නැත්නම් විද්‍යුත් චුම්බක සහ අකුණු ආරක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස සේවය කළා. මීට අමතරව මම ජීවිතේ වසර 15ක් පමණ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කළා. මෙන්න මේක තමයි මගේ වෘත්තීය පසුබිම. මීට අමතරවත් මම රටවල් ගණනාවක සරසවිවල විසිටින් ප්‍රොෆෙසර් කෙනෙක් විදියට සේවය කරනවා. ඉංජිනේරු භෞතික විද්‍යා සහ කාලගුණ විද්‍යා කියන ක්ෂේත්‍රවල. තවත් කියනවා නම් වෘත්තීය වශයෙන් මම අකුණු ආරක්ෂණ සහ විද්‍යුත් චුම්බක ත්‍රස්තවාදයට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර උපදේශකවරයෙක් කන්සල්ටන්ට් කෙනෙක් විදියටත් සේවය කරනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත්තොත් මම මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ. ඊට අමතරව ඊට පසුව මම කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳව ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලබනවා. ඊට පස්සේ මම ස්වීඩ්නේ උප්සලා සරසවියට පිවිසෙනවා. අකුණු ආරක්ෂණ විද්‍යාව පිළිබඳව මගේ ආචාර්ය උපාධිය සඳහා එය ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයත් ස්වීඩ්නේ උප්සලා සරසවියත් අතර සහයෝගිතාවෙන් ගෙන ගිය ආචාර්ය උපාධි පාඨමාලාවක්. එය මම අවසන් කරනවා 1999 වසරදී. ඒ වගේ මම බ්‍රිතාන්‍ය වරලත් ඉංජිනේරුවෙක්. ඒ වගේම දකුණු අප්‍රිකාවේ වෘත්තීයමය භෞතික විද්‍යාඥයෙක් ප්‍රොෆෙෂනල් ෆිසිසිස්ට් කියලා මේ රටේ හඳුන්වනවා විදියට මට වෘත්තීය සහ අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. නාගානන්ද මහත්මයාත් එක්ක එකතු වුණේ ඇයි කියන්න කලින් මම එතනට ප්‍රවිෂ්ටයක් ලබා ගන්න යම් අතීත කතාවක් නැත්නම් මෙතෙන්ට එකන් ආපු යම් සංසිද්ධියක් කියන්නම්. සංසිද්ධි රාශියක් එතන තියෙනවා. දැන් අපි මීට අවුරුදු 50ක් පමණ අතීතයට ගියොත් ඔබට පුළුවන් සමහර විට ඔබ ඒ වෙනකොට වැඩිහිටියෙක් ලෙස ජීවත් වුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට Google search එකක් කරලා බලන්න පුළුවන්. ඒ වෙනකොට ලංකාව මේ ආසියාතික රටවල ඉතා හොඳ තත්වයක පැවතුනා. බොහෝ ආසියාතික රටවල් ලංකාව තමන්ගේ රෝල් මොඩල් එක විදියට, එහෙම නැත්නම් තමන්ගේ ආකෘතිය විදියට, පරමාදර්ශයේ විදියට
ලබා ගන්න තත්ත්වයක අපි හිටියා. ඔවුන් බොහෝ විට ලංකාව පිළිබඳව කතා කරා. ඔවුන් යා යුත්තේ ලංකාව යන ගමන කියන එක මං හිතන්නේ සිංගප්පූරුවේ, ඉන්දුනීෂියාවේ, මැලේසියාවේ වගේ රටවල් වල කතා වුණා. අපි දැන් බලමු ඒ වෙනකොට ලංකාව හා සමතත්වයේ හෝ ලංකාවට පහලින් තිබුණු රටවල්. දැන් අපි අග්නිදිග ආසියාව ගත්තොත් සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය වගේ රටවල්. ඈත පෙරදිග රටවල් ගත්තොත් දකුණු කොරියාව, තායිවානය වගේ රටවල්, චීනය පවා. එතකොට අපි මෑත කාලීන තත්ත්වය බැලුවොත් බංගලාදේශය, ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල්. එතකොට ඉතා මෑත කාලයේදී අප්‍රිකාවේ රුවන්ඩා වගේ රටවල්. දැන් මේ අවුරුදු 50කට පස්සේ මේ රටවල් ගොඩාක් ඉදිරියට ගිහින් තියෙනවා. අපි ඒ රටවල් වලට පස්සෙන් එන්නවා. මෙන්න මේ කාරණය ගැන ගොඩක් දෙනෙක් තමන්ගේ අවධානය යොමු කළේ නැහැ. දැන් මම මෙතනදී කියන්නේ මේ රටවල් ටික පස්සෙන් ඉන්න ඕනේ කියලා. නමුත් විය යුතුව තිබුණේ මේ රටවල් වේගයෙන් ඉදිරියට යද්දී ලංකාව ඒ රටවල් හැම රටක්ම ඉදිරියෙන් නායකත්වයේ දීගෙන මෙන්න මෙහෙම රටක් දියුණු කරන්න කියන පණිවිඩය අර අපිව රෝල් මොඩල් එකකට ගන්න හිටපු රටවල් වලටත් දීගෙන යා යුතුව තිබුණා. නමුත් අවාසනාවකට වගේ අපි මේ වෙනකොට මේ රටවලට පසුපසින් ළඟදීම බංගලාදේශය අපිව අභිබවා ගොඩක් ඈතට යයි කියලා හිතනවා. එතකොට ඇයි මෙහෙම වුනේ? මෙන්න මේක වැදගත් කාරණයක්, සියලු දෙනාම මතක් කරගත යුතුය. ඒ වගේම අවධානය යොමු කරගත යුතුය. දැන් මේ කාරණේ ගිහා බැලුවාම අපිට පේනවා පහුගිය අවුරුදු 50-60 කාලයේ ඇතුළත නිදහස් ලංකාව නව භද්‍ර යෞවනයේ සිටි කාලයේ පටන් දැන් මේ මැදිවිය දක්වා පැමිණෙන කාලය තුළ ලංකාවේ පාලකයන්, ලංකාවේ අනාගත දිශානතිය තීරණය කළ පාලකයන් විශාල වරදි රාශියක් කරලා තියෙන විත්තිය. උන්ට දැක්මක් තිබුණේ නෑ කියන එකත් පැහැදිලි. ඒ වගේම උන්ට ක්‍රියාන්විතයක් තිබුණේ නෑ කියන එකත් පැහැදිලි. යම් යම් වකවානුවල අපි දැක්කා යම් දිශානතිවලට පැහැදිලි දිශානතියකට රට යොමු වෙනවා. ඒක හොඳද නැද්ද කියන එක නෙමෙයි මගේ ප්‍රධානම කාරණේ. මම මෙතනදී කියන්න හදන්නේ දැන් උදාහරණයක් ඇටියට 70-77 කාලය තුළදී අපි දැක්කා යම් දිශානතියකට රට යොමු වෙනවා. නමුත් ඊට අමතරව මේ අවුරුදු 60ක 50ක 60ක කාලය තුළ අපි දකින්නේ නැහැ රට මෙන්න මේ නිශ්චිත දිශාවට ගමන් කරන්න ඕනි කියන හැඟීමක් ඊ දේශපාලඥයන් තුළ තිබුණද කියන එක. එතකොට මේ විදිහට අපි පස්සට ගමන් කරමින් ඇවිල්ලා මම කියන්නේ මේක යම් යම් අනිකුත් කාරණා කියන්නේ කෙලින්ම දේශපාලඥයන්ගේ තීරණයට අමතරව යම් යම් අනිකුත් කාරණාත් මේකට හේතු වුණා. උදාහරණයක් ඇටියට 30 වසරක යුද්ධය අපි ගත්තොතින් එතනදී මේ රට ආපස්සට යන්න බොහෝ කරුණු ඉවහල් වුණා. මම ඒක නෑ කියන්නේ නෑ. නමුත් දේශපාලඥයන්ගේ තීරණ හා ඔවුන්ගේ ක්‍රියාමාර්ග මේ රට පිටිපස්සට ගෙනියන්න ප්‍රධානම කාරණයක් වුණා කියන එක මම පැහැදිලිවම කියනවා. ඊට පස්සේ මේ අපි පසුපසට ගිය ගමනේ කූට ප්‍රාප්තිය මම දකිනවා පශ්චාත් යුද සමයේදී. ඒ කියන්නේ පහුගිය අවුරුදු 10 විතර මම දැකපු දේ තමයි ඉතා විශාල ගොඩනැගිලි අධිවේගී මාර්ග තුලින්
ලංකාව වේගෙන් පිටිපසට ඇදෙන එක. මං හිතන්නේ ගොඩක් අය මං කියන දේ පිළිගන්න එකක් නැහැ. කොහොමද අධිවේගී මාර්ගයත් තුළින් රිවර්ස් ගියර් එක යන්නේ කියන එක. නමුත් ඔබට යම් කිසි දැනුමක් තිබෙනවා නම් සිම්බාබ්වේ, සැම්බියාව වගේ අප්‍රිකානු රටවල්, DRC නැත්නම් ඩිමොක්‍රටික් රිපබ්ලික් ඔෆ් කොංගෝ වගේ රටවල් ඇයි මේ තත්ත්වයට ආවේ, අද තියෙන භයානක තත්ත්වයට ආවේ කොහොමද කියලා ඔබට මං කියන දේ පැහැදිලිවම තේරෙනවා. අපි සිම්බාබ්වේ රාජ්‍ය ගත්තොතින් මීට අවුරුදු 20කට 25කට කලින් අප්‍රිකාවේ තිබිච්ච ඉතාම ශස්ත්‍රීයක දියුණු රටවැසියා බොහොම සතුටින් සුඛිත මුදිතව හිටපු රට. අදුරදර්ශී පාලකයෙකුගේ අපහැදිලි වැරදි චින්තනය නිසා, දෝෂ සහගත චින්තනය නිසා බොහොම කෙටි කාලයකදී මේ රට ලෝකයේ අන්තිම පහළ දුකී දුප්පත් අසාර්ථක රාජ්‍ය බවට පත් වුණා. දැන් මෙහෙම තත්ත්වයකට රට වැටෙනවා කියලා මං හිතන්නේ රටේ වැසියන්ටවත් තේරුන්නේ මේ මෑත කාලයක් වෙනකම්. නමුත් එක විටම උන් දකින්නේ සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය රට. දැන් සැම්බියාව මේ වෙනකොට විශාල ණය තුගයක් එක්ක ගමනක් යන. උන්ට තේරෙන්නේ උන් තියෙන හැම අඩියක්ම ඉදිරියට උන් අඩි දෙකක් පිටුපසට යනවා කියලා. උන් තියෙන උන් ඉදිරියට තියෙන හැම අඩියකටම උන් අඩි දෙකක් පිටුපසට යනවා මේ ණය බර නිසා. මේක විශ්ලේෂණය කරලා අපි පැය ගණනක් කතා කළ යුතු කාරණයක්. නමුත් මේක තමයි ඇත්තටම ලංකාවේ සිදුවෙමින් පවතින්නේ. මම එක පාලකෙට බනින්නේ නැහැ මේ ගැන. ලංකාවේ පාලනය බාරගත්තු හැම කෙනෙක්ම මේකට වග කියන්න ඕනේ. එතකොට මේ වගේ වාතාවරණයක් තමයි මේ පහුගිය කාලේ, පහුගිය දශකයේ දෙකේදී ලංකාවේ තිබුණේ. දැන් ඌක නරකාතට ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මේ ඔක්තෝබර් 26 සිද්ධීන් පස්සේ ලංකාවේ ඒක පාටම පුපුරා යෑමක් වුණා. අපේ සමාජයේ විශාල පිරිසක් කියන්න පටන් ගත්තා 225ම එපා කියලා. එහෙම නැත්නම් 226ම එපා කියලා ජනාධිපතිවරයාට ඇතුළුව. දැන් මේ කාරණේ බොහොම අය වැරදියට වටහාගෙන තියෙනවා. මොකද දැන් මේ ඊයේත් මාත් කතා කරපු කෙනෙක් කිව්වා ඉඳන්, එතකොට ඒ කියන්නේ අපි මේ 225 ලයිස්තු අරගෙන එක එක්කිනාව කපලා ඒ වෙනුවට තව නමක් ආදේශ කරන එකද කියලා. ඇත්තටම ඒක නෙමෙයි. මේ 225ම ඉවත් කළ යුතුයි කියන සංකල්පය බිහි වුණේ. දැන් මම ඔකට සරල පොඩි උදාහරණයක් දෙන්නම්. හිතන්න මගේ ළඟ තියෙනවා කම්පියුටර් මෙමරි චිප් එකක්. ඒක 16 GB මෙමරි චිප් එකක් තියෙනවා. ඔගේ හිතන්න සින්දු 100ක් රෙකෝඩ් කරලා තියෙනවා. ඌක මම මගේ සාමාන්‍ය ලැප්ටොප් එකක් තියෙනවා ඌකට දාගෙන මම සින්දු අහනවා. දැන් හිතන්න මං උතනින් පියවරක් ඉදිරියට ගිහිල්ලා මට අවශ්‍ය වෙනවා මං කරන මොකක් හරි පර්යේෂණයකදී ලැබුණු විද්‍යාත්මක දත්ත රාශියක් මේ මෙමරි චිප් එකේ දාලා ඒක මොකක් හරි සිමියුලේෂන් මොඩල් එකකට ඇතුළත් කරලා ප්‍රොසෙස් කරන්න. මං හිතනවා මේක මේ තරුණ ජනතාව මම මේ කියන දේ හොඳට තේරුම් ගන්නේ කියලා. එතකොට දැන් මේ මම අර සින්දු 100 ස්ටෝ කරගෙන හිටපු මෙමරි චිප් එක සමහර විට මට මගේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි බොහෝ විට විද්‍යාත්මක දත්ත රාශියක් මට ස්ටෝ කරගන්න ඕන වුණොත් 16 MB චිප් එකකට වඩා, 16 GB චිප් එකකට වඩා විශාල මෙමරි එකක්
නැත්තං විද්‍යුත් ස්ටෝරේජ් එකක් මට අවශ්‍ය වෙනවා. එතකොට මං එහෙමනම් අලුත් ස්ටෝරින් සිස්ටම් එකක් ගන්න ඕනේ. අපි හිතමු 2 TB හාඩ් ඩිස්ක් එකක් මං ගන්නවා. ඊට පස්සේ දැන් මං ඔය විද්‍යාත්මක දත්ත ප්‍රොසෙස් කරන්න මොකක් හරි සොෆ්ට්වෙයාර් එකකට දානවා, සිමියුලේෂන් සොෆ්ට්වෙයාර් එකකට. සමහර විට මගේ දත්ත අනුව අර මගේ ළඟ තියෙන පොඩි ලැප්ටොප් එකෙන් කරන්න බැරි වෙන එකකුත් නැහැ. හැබැයි බොහෝ විට මට අවශ්‍ය වෙනවා ඊට වඩා ගොඩක් සංකීර්ණ විශාල පරාසයක සහ ගැඹුරක ස්පෙසිෆිකේෂන්ස් තියෙන වඩා හොඳ කම්පියුටරයක්. ඒකට දැන් මම අර ලැප්ටොප් එක මාරු කරලා හොඳ කම්පියුටරයකුත් ගන්න ඕනේ. ඉතින් මම දකිනවා අද තියෙන තත්ත්වෙත් ඔන්න ඕක තමයි අපිට කියලා. පෞද්ගලිකව මම දකින විදිහට නම් අපේ පාර්ලිමේන්තුවේ තියෙන්නේ බහුතරයක් අර ප්‍රී පෙන්ටියම් කම්පියුටර්ස්, අර Z80, 8086, ඉන්ටල් ඔය වගේ තිබුණේ. අන්න ඒවා තමයි තියෙන්නේ. ඔය අතරේ තියෙනවා i3 i5 ප්‍රොසෙසර්ස් කීපයකුත්. නමුත් අවාසනාවකට ඒවටත් ඩේටා ෆීඩ් කරන්න හදන්නේ අර 16 MB ෆ්ලොපි ඩිස්ක් වලින්. ඉතින් ඔන්න ඔය තත්ත්වය තමයි අපි වෙනස් කරන්නේ. එතකොට බොහෝ විට අපිට තියෙන කම්පියුටර්ස් අප්ග්‍රේඩ් කරන්න වෙයි සමහර ඒවා. සමහර වෙලාවට පුළුවන් සමහර කම්පියුටර්ස් වල ප්‍රොසෙස් එක වෙනස් කරලා අලුත් ප්‍රොසෙස් එකක් දාන්න පුළුවන්. දාලා වැඩි කරගන්න පුළුවන් නම් හොඳයි. මෙමරි චිප්ස් අපිට ගොඩක් වෙලාවට මෙමරි ස්ටෝරේජ් එක අලුතෙන් ගන්න වෙනවා. ඒ වගේම තමයි අපිට හරියට වැඩේ කරගන්න නම් ගොඩක් දියුණු තත්ත්වයේ විශාල කම්පියුටර්ස් ගන්න වෙනවා. බොහෝ විට සුපර් කම්පියුටර් එකකට යන්න වෙනවා. ඒ වගේම මේ මෙමරි චිප්ස් වගේම කම්පියුටර් ප්‍රොසෙසර්ලුත් කරප්ට් වෙච්ච නැති ඒවා වෙන්න ඕනේ. ඒක කම්පියුටර් සම්බන්ධයෙන් වැඩ කරන කට්ටියෝ ගැන දන්නවනේ. කරප්ට් මෙමරි එකක් දැම්මහම මොකද වෙන්නේ කියලා. එතකොට මෙන්න මෙතනදී තමයි අපි හැමෝටම තේරුනේ, මං අපි හැමෝම කියලා කියන්නේ මෙතන දැන් විශාල බහුතරයක් ඉන්නවා මේ මම ඉන්න තැනම. දැන් මමත් ඇතුළු විශාල පිරිසක් කියලා මං කියන්නම්. විශේෂම වෘත්තිකයන් හිටියා ලංකාවේ යම් හඬක් නගපු විශේෂයෙන්ම මාධ්‍ය හරහා, සමාජ මාධ්‍ය ජාලා හරහා. අපි බ්ලොග් සටහන් ලිව්වා, ෆේස්බුක් කමෙන්ට්ස් දැම්මා, ෆේස්බුක් මෙසේජස් දැම්මා. මේ හැම එකකින්ම අපි උත්සාහ කරා මේ පරණ වෙලා තියෙන, ජරාජීර්ණ වෙලා තියෙන මජර දේශපාලන වාතාවරණය, මේ දේශපාලන මඩගුහුරුව වෙනස් කරන්න කාලය ඇවිල්ලා කියලා. එතකොට මෙහෙම අපි අවුරුදු 5-6ක් තිස්සේ විශාල වැඩ කොටසක් කරා මං හිතන්නේ. මේ රටේ ජනතාවගේ අඩුම තරමේ සමාජ ජාලා භාවිතා කරන තරුණ හිතන්න පුළුවන් බුද්ධිමත් පිරිසකගේ සිතුම් පැතුම් රටාවේ යම් වෙනසක් කරන්න අපි දායක වුණා. එක වෙලාවකදී අපි බොහෝ දෙනෙක් කතා කරන්න ගත්තා. දැන් අපි හැමදාම මෙහෙම බ්ලොග් සටහන් ලියනවා, කමෙන්ට්ස් දානවා, කතා කරනවා, උතනින් එහාට අපි යන්නේ නැද්ද කියලා. මේ වලින් යම් සේවයක් වුණා රටට. මිනිස්සුන්ගේ හිතන පතන විදිහවල් වෙනස් වුණා. නමුත් දැන් තමයි දැන් මේ වෙනකොට ඒ ෆේස් එක, ඒ කාලය අවසන්. දැන් ක්‍රියාන්විතයකට යන්න ඕනේ නේද කියන හැඟීම බොහෝ දෙනා අතර ඇති වෙන්න පටන් ගත්තා. මෙන්න මෙතනදී අපි හැමෝටම තේරිච්ච දේ තමයි අපිට මේ සිස්ටම් එක වෙනස් කරන්න
හොඳ ප්‍රොසෙස එකක් ඕනේ. හොඳ මෙමරි සිස්ටම් එකක් ඕනේ. එතකොට මේ අවශ්‍යතාවයට නැත්තම් මේ සුපර් කම්පියුටර් එකක් අවශ්‍ය වෙච්ච කාලවකවානුවේදී අපි දැක්කා එහෙම දෙයක් ඇති වෙනවා කියලා. ඒ තමයි නාගානන්ද කුඩිතුවක්කු කියන්නේ. ඉතින් දැන් මං හිතන්නේ පැහැදිලි කරා ඇයි මම නාගානන්ද කුඩිතුවක්කු මහත්මයාට සහයෝගය දෙන්න ඉදිරිපත් වුණේ කියලා. එතනදී අපිට තේරෙනවා නාගානන්ද කොඩිතුවක්කු කියන චරිතය තුළින් අපි අර බලාපොරොත්තු වෙච්ච සුපර් කම්පියුටර් එක අපිට ලැබිලා තියෙනවා කියලා. මේ සුපිරි පරිගණක පද්ධතියක් uncorrupted memory system එකක් එක්කලා මේ රටේ බිහි කරන්න අවශ්‍ය වෙන පැහැදිලි නායකත්වයක් අපිට මේ නාගානන්ද කොඩිතුවක්කු මහතා කෙරෙන් දිස්වෙනවා. ඒ නායකත්වයේ සාර්ථකත්වය අපි දකින නිසා තමයි මමත් ඇතුළු අපි විශාල පිරිසක් මේ නාගානන්ද කොඩිතුවක්කු මහතා වටා එකතු වුණේ. මම හිතනවා අපේ තීරණේ ඉතා බුද්ධිමත් ඒ වගේම සාර්ථක ලංකාවට යහපතක් ගෙන දෙන ක්‍රියාන්විතයක් වෙයි කියලා.